පහුගිය කාලේ පුරාවට අපේ රටට පාස්පෝට් ලබා දීම සඳහා එක් සමාගමක් මැදිහත් වෙලා තිබුණා අවශ්‍ය කරන පරිපාලන නීතිමය ක්‍රියාමාර්ගවලට යටත්ව. අලුතෙන් ඊ පාස්පෝට් එකක් හඳුන්වා දෙන්න පහුගිය රජය ටෙන්ඩර් කැඳවලා තිබුණා. ඒ ටෙන්ඩරේට අනුව තවත් සමාගමකට අලුත් සමාගමට ඒ ටෙන්ඩරේ පැවරිලා තිබුණා. ඒ ටෙන්ඩරේ අනුව දින නියමලා තිබුණේ පහුගිය ජූනි මාසෙ වෙනකොට ඊ පාස්පෝට් එක පළවෙනි ස්ටොක් එක ලබා දෙන්න. නමුත් දින ආසන්න වෙලා ඔවුන්ගේ පැත්තෙන් කියනවා ඒ අදාළ දිනේට පාස්පෝට් ලබා දෙන්න හැකියාවක් නැහැ කියලා. ඒ වෙනකොට දෙපාර්තමේන්තුව බාරේ පරණ පාස්පෝට් එකේ ලොකු ස්ටොක් එකක් තිබුණේ නැහැ. ඇත්තටම ලොකු ස්ටොක් එකක් තියාගත්තා නම් අද මේ මුණ දෙන අර්බුදේ ඇති වෙන්නේ නැහැ. 50,000ක් වගේ තමයි පාස්පෝට් තියාගෙන තිබුණේ. ඉතින් ඒකත් එක්ක ඊ පාස්පෝට් එක අලුතෙන් ලැබෙන්නෙත් නැහැ. පරණ පාස්පෝට් එකේ ලොකු ස්ටොක් එකක් නැති එකත් එක්ක පාස්පෝට් පෝලිමක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් දවසකට 3,000ක් 3,500ක් විතර පාස්පෝට් නිකුත් කරනු ලැබුවා. නමුත් සීමිත පාස්පෝට් ප්‍රමාණයක් තිබිච්ච නිසා දෙපාර්තමේන්තුව තීන්දුව කළා තිබුණා ඒ ප්‍රමාණය නිකුත් කරන්නේ නැතුව ඔන්ලයින් ක්‍රමය යටතේ ඇනෝම් කරලා දවසකට යම් සීමා සහිත ප්‍රමාණයක් නිකුත් කරන්න. ඉතින් ඒ ඔන්ලයින් ක්‍රමයට ගන්න ගියාමත් ගැටලු ගණනාවක් මතුවලා තිබුණා. ඒකත් එක්ක තමයි ජනතාව විශාල දුෂ්කරතාවයකට ලක් වෙලා පීඩාවට ලක් වෙලා උදේ පාන්දර 3-4 ඉඳලා පෝලිං වල ඉඳලා දැන් පාස්පෝර්ට් ලබා ගන්න තත්ත්වය මතුවලා තියෙනවා. ඉතින් අලුත් ක්‍රමවේදයට අනුව ඊ පාස්පෝට් එක ලබා දෙන්න බැරි වුණාම පහුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරලා තිබුණා ඒ සමාගම හරහාම ඊ පාස්පෝට් එක නොමැතිව සාමාන්‍ය පාස්පෝට් එකක් 750,000ක ප්‍රමාණයක් ලබා දීම සඳහා කැබිනට් අනුමැතියක් අරන් තියෙනවා. ඇත්තටම ඊ පාස්පෝට් එක එන්නේ මිලියන 5ක් සඳහා. ඒතර 150,000ක ඇනෝමක් සඳහා තමයි කැබිනට් මණ්ඩලය ඉස්සෙල්ලා තීන්දුව කරන්නේ. නමුත් කිසිදු ටෙන්ඩර් පටිපාටියක් යන්නේ නැතුව ඒ සමාගමටම ඊ පාස්පෝට් එක ලබාගත්ත ටෙන්ඩරේම පදනම් කරගෙන සාමාන්‍ය පාස්පෝට් එක 750,000ක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුව කරනවා. එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට ගියත් දැනට මේ මාසේ 15-20 වෙනකොට තමයි 47,500ක් ලබා දෙන්න පුළුවන් කියලා ඒ අලුත් සමාගම දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා. ඒ අතරතුරේදී ඒකට මැදිහත් වෙච්ච අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හිරගත වුණා. අපිට සිද්ධ වුණා වැඩ බලන අධ්‍යක්ෂවරයෙක් පත් කරන්න. ඒ වගේම අලුතෙන් එන පාස්පෝර්ට් එකට තව කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ලැමිනේටින් කරන්න ඕනි. ඒ ලැමිනේටින් සඳහා වෙනම මැෂින් ඇනෝම් කරන්න ඕනි. අද ඒ මැෂින් ඇනෝම් කිරීම අපි සිද්ධ කරනවා. එතකොට ඒ ටික එන්නත් සති දෙකක් විතර යනවා. ලංකාවේ ඒවා නැහැ. ඒක තුනි ලැමිනේටින් එකක් තියෙන්නේ. එතකොට ඒකටත් යම් කාලයක් යනවා. ඒ වගේම ඒ අලුත් පාස්පෝර්ට් ওই ප්‍රමාණය 15-20 දිනවල ආවත් ඒකේ ප්‍රින්ටින් කටයුත්තක් තියෙනවා. අර ඡායාරූපය සහ නම ඒ විස්තර ප්‍රින්ට් කරන්න ඕනි. ඉතින් ඒ ප්‍රින්ට් කටයුතු වලටත් නෛතික ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මෙතෙක් කල් පාස්පෝර්ට් ලබා දීපු සමාගම උසාවියට කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒගොල්ලන්ට තමයි ඒ ප්‍රින්ට් කිරීමේ ලයිසන් එකේ අයිතිය තියෙන්නේ කියලා. ඒතර අලුතෙන් එන සමාගමට ප්‍රින්ට් කරන්න නෛතික බලයක් නැහැ කියලා අද උසාවිය ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ලබා දීපු ක්‍රමවේදයේ ඒ කියන්නේ අන්සොලිසිටඩ් විදිහට ඇත්ත ගත්තොත් ලබා දීපු ක්‍රමවේදයේ වැරදි එහි අක්‍රමිකතාවයක් සිද්ධ වුණා කියලා කලින් ලබා දීපු සමාගම උසාවියට ගිහිල්ලා උසාවිය මගින් වාර්ණ නියෝගයක් ගත්තා. පහුගිය සතියේ වාර්ණ නියෝගය ගත්තා. අද පළවෙනිද දක්වා. එතකොට අපිට අලුත් පාස්පෝර්ට් එක නිකුත් කරන්නත් දැන් වාර්ණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගැටලුකාරී తත්වය, අර්බුදකාරී తත්වය ඇත්තරම නිර්මාණය කරලා තියෙනවා. දෙක පැත්තකින් අලුත් පාස්පෝර්ට් එක ලබා ගැනීම පිළිබඳවත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා උසාවි වාර්ණ නියෝගයත් එක්ක. පරණ විදිහට පාස්පෝර්ට් එක ලබා ගන්න ක්‍රමයක් නැහැ. මොකද කැබිනට් එක අනුමත කරලා තියෙන්නේ අලුත් ක්‍රමවේදය.
නිසා අද උසාවියට අපේ දෙපාර්තමේන්තුව පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා මැදිහත්වීමක් කරනවා. ඇත්තටම මේ රටේ ජනතාවට පාස්පෝට් එක ලබා දිය යුතුව තියෙනවා නිවැරදි ක්‍රමවේදයක් කරා. ඉතින් ඒ ක්‍රමවේදය නිවැරදි ක්‍රමවේදයත් පාවිච්චි කරමින් ජනතාවගේ අවශ්‍යතාවයත් සපුරන්න අපි දැන් මේ දිනවල විශාල මහන්සියක් ගනිමින් තියෙනවා. සාකච්ඡා ගණනාවක් පැවැත්තුවා. ඊයේත් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳවලා ආගම නිකුමන දෙපාර්තමේන්තු නිලධාරීන් සම්බන්ධ වෙලා කොහොමද මේ කඩිනම්ව මේ කටයුත්ත කරන්න කියලා අපි සාකච්ඡා කරා. ඉතින් අද උදෑසන මේ වෙනකොටත් උසාවියේ නඩුව ඇහිමින් පවතිනවා. අපේ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඒකට මැදිහත් වෙමින් තියෙනවා. ඉතින් අතන මේක කලින් ආණ්ඩුව ඇති කරපු අර්බුදකාරී තත්ත්වයක්. ඉතින් අර්බුදකාරී තත්ත්වේ නිසා කෙටි කාලයක් තුළ මේ ප්‍රශ්නෙට විසඳන්න අපිට බල කෙරලා තියෙනවා. ඉතින් අපි උපරිම උත්සාහ කරනවා මේ ප්‍රශ්න ඉක්මනින් විසඳලා උසාවිය හරහා යම් සාධාරණ තීන්දුවක් ලබාගෙන මේ කටයුත්ත ඉටු කරන්න. සත් මේ රටේ ජනතාවට මේ තත්ත්වය පැහැදිලි කළ යුතුව තියෙනවා. ඔබේ ප්‍රශ්නය අහපු එක පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තම ගත්තොත් මේක සංකීර්ණ කිරීමක් කරලා තියෙනවා. පටලවිලි ගොඩක් තියෙනවා. අර්බුද ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. අලුත් පාස්පෝට් එක දෙන්නත් බැරි උසාවි නියෝගයක් නිසා ඒකත් හිර වෙලා තියෙනවා. කලින් දීපු කෙනාට දෙන්න කැබිනට් තීන්දුවක් නැති නිසා ආපහු එතනට යන්නත් බැ. එතනත් හිර වෙලා තියෙනවා. උසාවියෙන් අපිට සාධාරණ මඟ පෙන්වීමක් අද ලැබුණොත් ඒ අනුව ඉක්මනින් කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා. උසාවි තීන්දුව අනුව අවශ්‍ය වුණොත් හදිසි කැබිනට් තීන්දුව අරගෙන හරි ඉක්මනින් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අපි උපරිමයෙන් මැදිහත් වෙනවා.